මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනදා වගේම ඉතින් ඔන්න අද දවසේ දොරකතන ඇමතුම් දෙකක් ලැබුණා. එකක් රාජංගනේ යායට ප්‍රදේශයේ නිවසක් අසල ලොකු නාගෙක් ඉන්නවා කියලා. අනිත් එක ගිරිබාව ප්‍රදේශයේ නිවසක් අසල නාගෙක් ඉන්නවා කියලා කතා කරා. ඉතින් නාගයෝ දෙන්නම අල්ලන්න යන ගමන් මේ අපි ගිහින් බලමු ඒ නාගයන් අපිට ඉවත් කරලා දෙන්න හැකියාව තියෙනවද කියලා. ඇවිල්ලා මේ කතා කරන්න අපි වැඩට හිටි ඒ වැඩ ඉවරනකොට ලයිට් දාලා මේ නමේ විතර වුණා වැඩ ඉවරනකොට ඊට පස්සේ කරන්ට් එක ගියානේ. ඊට පස්සේ මම ඉතින් දැන් රැවෙලා කරන්ට් එකක් නැතුව බෑ නිසා තව අයින් කරන මං කිව්වේ කලබල කරන්න එපා ඔහොම ඉඳ දෙන්න. අපිට යන්නේ නැහැ කියන්නේ. ඔයාලා උදේ බලන්නට හිටියා නේද? ඔව් යට ඉන්නේ යට ඉන්නේ. ආ අඩියෙම තියෙනවා. ඔව් අඩියෙම. ආ එහෙම නම් ඉතින්. එහෙම ගන්න. වන්. අයියෝ. වෙන නෑ නේද? නෑ වෙනවත් කියන්නේ පොඩි වලක් වැඩි නෝ තමයි. අnder එන්නෙම නෑ යා. හා.
I'm going to go to the house. I have a ring in the Savarin. I'm going to go to the house.
රැස් කරලා තිබ්බේ නැත්නම් මෙතන කතා රැඳෙන්නේ නැහැ. මොකද මේ උපරමිතී තියෙනකොට ඕක අස්සේ වෙන්න ගන්නවනේ ගෙම්බෝ ඉන්නවා අනිවාර්යෙන් ගෙම්බෝ ඉන්නවා. එතකොට ඒගොල්ලන්ව ගිල දාන්නත් වෙනවා. අනිත් එක නම් මේ කාලේ නම් මෙයා මේ හැවරින්න ඕන නිසා තමයි එතනේ වැඳිලා ඉන්නේ. එහෙම නැතු කොයි වෙලාවකත් හානියක් වෙන්නේ නැහැ. කවදාවත් දන්නේ නැහැ. ඒක තමයි මං කිව්වේ සර්පයා දැන් ඔගොල්ලෝ ඊයේ කතා ඊයේද දන්නේ ඔව් ඊට කලින් දින ගණනාවක් ඉඳන් මෙයා ඉන්නේ සාමාන්‍යයෙන් මේ නාගයේ හැවක් අරින්න දින 10කට වැඩි කාලයක් ගත වෙනවා ඒ කාලේ පුරාවටම මේ සතා ගොඩක් අපහසුතාවෙන් ඉන්නේ දැන් අපිට හිතන්නකො අපිට උණ වගේ රෝගයක් හැදුනහම ප්‍රතිකාර අපි අරගන්නවනේ නමුත් ඇත්තට මේ සත්තුන්ටත් මේ හැව අරින කාලෙට යම්කිසි අපහසුතාවයක් තියෙනවා අපි තමයි යන්න හදන්නේ. ඔව් එයා හිටපු තැන තමයි යන්න හදන්නේ. ඒතකොට ඒ අපහසුතාවය නිසා තමයි එක තැනකට වෙලා ඉන්නේ. දැන් ඇත්තට මේ කාලෙට මෙයාට ආහාරයක් ගන්නත් බෑ. පේන්නේ නෑනේ. S2 අර වෙනදා වගේ පේන්නේ නෑ. යම් ප්‍රමාණයකට පේනවා. නමුත් එයාගේ අර සාමාන්‍ය පරිසරය තුල ලොකු ක්‍රියාකාරීත්වයක් නෑ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ වගේ සත්තු මේ හැංගිලාම ඉන්න බලන්නේ. නැත්නම් මේ S පේන්නේ නැති කාලෙට මේගොල්ලන්ට මේ මුගුටින්ගින් වෙන තරජනියක් වැඩි. මුගුටියෙක් එක සටන් කරගන්න බෑනේ හරියට පේන්නේ නැතුව. ඉතින් බොහොම අසරණ කාලයක් තමයි මේ හැවාරින කාලේ. කිව්වකේ තනක රින්ගගෙන හිටියොත් මෙයාට ගැටලුවක් නැහැ හැවත් නිදහස් කරලා නැවතහපෝ. එයාගේ කාර්ය සඳහා පරිසරයෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. කොහොම නමුත් අර උගලන්ට ස්තුතිවන්ත වෙන මේ වගේ සතෙක් ඉඳලා දැන් ඇත්තටම දැන් දැනුවත් වෙලා ඉන්න නිසා මරන්නේ නැහැ. මාව දැනුවත් කරන එක කරා. නමුත් අර ඊයේ මම හිටියේ වැඩක නිසා මට රෑ වෙලා ඉන්න විදිහක් තිබ්බේ නැහැ. ඒක දවසකුත් ඉන්නේ. ඔව්. ඉතින් මං කිව්වා ඒ නිසා මේ සතා රින්ගගෙන ඉන්නවා නම් ඔහොම ඉන්න දෙන්න. රැවෙලා ඊ කරන්ට් එකක් ගියානේ කතා කරන වෙලාවට මං කිව්වේ මේ උදේ බලමු කියලා. උදේ වෙනකම් මං කිව්වා යන්නේ නැහැ කියලා ඒකයි. දැන් උදේ බලනකොට හිටියේ එක වී මිටියස්සේ හරි ඒ වගේ මේ පොහොර මිටියස්සේ හරි රින්ගගෙන ඉන්නවා නම් ඒ සතා එතන යන්නේ. මොකද බොහෝ කල් ඉන්න එතන ජීවත් වෙනවා ඒ සතා. ඒකයි. නිකන් ඇදිලා ඇවිල්ලා ඔයගොල්ලන්ට බය රින්ග ගත්තා නෙමෙයි. ඒ නිසා මං ඒකයි කිව්වේ මේ සතා ඔතන යන්නේ නැහැ. යාට දිවිහැරයක් කරන්න එපා කියලා. පාවු ඉතින් හරි අසරණයි මේ සත්තු. කාටවත් කියන්නත් බෑනේ. එයාලට වෙන හානිය ගැන එයාලා කාටවත් කියන්න බෑ. එයාලා මේක විඳ දරාගෙන පරිසරය තුල ජීවත් වෙනවා හැරෙන්න මෙයාලගේ තියෙන මේ අපහසුතා අසරණකම් කාටවත් කියන්න බෑ. ඉතින් බොහෝ දෙනා හිතන්නේ සර්පයෝ කියන්නේ පරිසරය තුල ජීවත් නොවිය යුතු සත්ව කොට්ටාසයක් විදිහට හිතන්නේ. නමුත් එහෙම නෑ. ඇත්ත වශයෙන්ම අවශ්‍යම ජීවත් වෙන්න ඕන සත්ව කොට්ටාසය තමයි සර්පයෝ කියලා කියන්නේ. ආහාර දාමි ඉහෙලින්ම ඉන්න පුරුකක් මේගොල්ලෝ. ඒ නිසා අර පරිසර සමතුලිතතාවයට, ජෛව විවිධත්වයට, පරිසර අලංකාරයට හැමදේටම ලොකු පිටුවහලක් ලැබෙනවා මේ සර්පෙන්ගේ. ඇත්තරම දැන් සර්පෙක් මෙයා විෂසහිත නිසා අපිට හානිදායකයි. නමුත් ඇත්තරම සර්පෙක් කියලා කියන්නේ අපේ හොඳ මිතුරේ. එක පැත්තකින් බැලුවොත්. ඒ නිසා මේගොල්ලන්ගේ වටිනාකම වැඩි. කොයිම වෙලාවකවත් නැවත මේ වගේ සත්තු දැම්සත් නයා විතරක් නෙවෙයි සව සරප දනනාවක් ඉන්නවා. පොළොන්ගෙක් එහෙම දැක්කොත් ගොඩක් වෙලාවට කතා කරන්නේ නැණි මරනවා. එහෙම කරන්න එපා. කතා කරන්න. කොයි සර්පයාවත් කතා කරන්න මට පුළුවන් හැම වෙලාවෙම ඕගොල්ලන්ට උදව් කරනවා මම මේ සත්තු බේරගන්න කටයුතු කරනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සතා පිළිබඳ දැනුවත් කරාට. මම මෙයාව අරගෙන යන්නම් ගිහිල්ලා නැවත එයාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවකට නිදහස් කරලා දාන්න. මේ අයින නිසා පොහොර ටික ගන්න හම්බුනේ නැහැ නේද? ඕක ලාන. ඉතින් යනවා කියලා. යන්න ඕනේ ගිරිබාවට. ඔව් ගිරිබාවෙත් මේ වගේ නයික් ඉන්නවා කියලා කතා කරා දැන්. ඒක අපිරියම්. අවශ්‍ය නෑ නේද? අපිට වෙලා යනවා. පොර මිටි ටික එන්න හදා ගන්න පිළිවෙලකට. එනවා අපි ගිහින්. අම්මේ මේක හරියට.